ಹೆಲೋ, ಶುಭ ದವಸಕ್ಕೆಲ್ಲ. ಅದ ತಪ್ಪಿ ಲೈಫ್ ಇನ್ ಇಟ್ಸ್ ಪೇನ್ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ಗೆ ಹೋಗಲು ಆದರೆ ಪಿಲಿಗನ್ನುವ ಅದ ಮಮ ಅದನ್ನು ಅದನ್ನೇ ಇಸ್ ಪೇನ್ ಇಸ್ ಸೂಪ್ ಬೇಕಾಕ ಮೇಕ ಅದಾಗನ್ನು ಪಿಟೋನು ವಿನ್ನೆ ಎಳವಲು ಟಿಕಾಕ ಇವಾಗೇಮ ಲೆಂತೆಹ ಲೆಂತೆಹ ಕೇಳ ಕಿಯನ್ನು ಕಲು ಪರಿಪು ಒಲಟ ಮಹಿತನ್ನು ಇವ ಲಂಕಾವಿ ತೀನುವ ಇದಿಂಗ ಅಂಬಟ ಲೆಂತೆಹ ಒಣವೆನುವ මේ තියෙන ලෙන්තේහ මම අරගෙන තියෙනවා ග්‍රෑම් 400ක්. ඒ වගේම එළවලු ටිකක් අරගෙන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මම මේ එළවලු සෝදලා කපලා තියෙන්නේ. ඉතින් මේකට මම ගත්තා ඉස්සලාම ලෙන්තේහ ටික සෝදලා මේ පොට් එකට දාගත්තා. ඊට පස්සේ මම ගත්ත එළවලු වර්ග අල මේකට අවශ්‍ය කරන ට්‍රෙඩිෂනල් විදිහට මෙහි හදන එළවලු ටික මම අරගෙන තියෙන්නේ. ඒ වුණාට මේ ඔක්කොම එළවලු අවශ්‍ය නැහැ. ඕගලොන්ට තියෙන එළවලුවක් දාලා මේ සුප් එක හදාගන්න පුළුවන්. මේක ගොඩක් රසයි, ගොඩක් විටමින් තියෙනවා. ඒ වගේම ගොඩක් ඉක්මනින් හදාගන්න පුළුවන් සුප් එකක්. ඉතින් මෙහෙනම් මේ සුප් එක සීතකාලෙට ගොඩාක් හදනවා. මොකද පළවෙනි ප්ලේට් එකට මේගොල්ලෝ අනිවාර්යයෙන්ම සුප් එකක් හදනවා සීතකාලෙට. ඉතින් මේ ලෙන්තේ සුප් එක ගොඩාක් හදනවා සීතකාලෙට. ඉතින් ඔගොල්ලෝ දැක්කනි මම මේකට අරගෙන තියෙන හෙළවලු. මම මේකට අරගෙන තියෙනවා රෙඩ් පේපර්, ග්‍රීන් පේපර්, අල, ඒ වගේම ලීස්, ඒ වගේම මම මේකට ඔබ තියෙනවා නම් විතරක් ගන්න ඕගොල්ලෝ. මම මේකට බේලිෆ් කොළ දෙකකුත් දානවා. මෙතන තියෙනවා කැරට්, තක්කාලි ගෙඩියක්, ඒ වගේම ලීස්, ඒ වගේම බීලුණු, ඒ වගේම සුදුළුණු ටිකක් මම කපලා අරගෙන තියෙනවා. මේකට දාන සමනිමි සුප් එළවලු සුප් එකට මේගොල්ලොන්ගේ ලෙන්තේහ දාන ඒවා ටික මම ඔක්කොම අරගෙන තියෙනවා. ඒ වගේම මේකට මම වතුර කෝප්ප 4කුත් එකතු කරා. මොකද ලෙන්තේහ ග්‍රෑම් 400ක් තියෙනවා ඒකට හරියන්න. ඊට පස්සේ මේකට මම දාගත්ත ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් මෙතන තියෙනවා මේ සැහැඳි 4ක්. සාමාන්‍යයෙන් මෙහි වැඩිපුර ඔලිව් තෙල් දානවා. ඔලිව් තෙල් ටිකක් හැම එකකම එකපාර කුක් කරගන්න නිසා. ඉතින් මේකට මම මේ සැහැඳි 4ක් දැම්මා. ඊට පස්සේ ඔගොල්ලෝ කැමති නම් මිරිස් දාගන්න පුළුවන්. මේකට මම ස්වීට් පෙපර් තමයි දැම්මේ. මෙහි කියන්නේ පෙමියන්තොන් කියලා. ඒකුණුත් මම තේහන්දක් දැම්මා. ඔගලොන්ට සැරමිරිස් දාගන්න පුළුවන් කැමති සැරට කන්න ඕනම්. සමනි ලංකාවේ සැරටනේ කන්න. ඒ නිසා ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ඔගොල්ලෝ ලුණු දාගන්න. ස්පැනිෂ් භාෂාවෙන් ලුණු වලට කියන්නේ සල් කියලා. අවශ්‍ය ප්‍රමාණයට ඔගොල්ලෝ ලුණු දාගන්න. ඉතින් ගොඩාක් ලොකු දේවල් ඕනේ නැහැ මේ රස සුප් එක අපිට හදාගන්න. ඊට පස්සේ මම මේක ඔක්කොම හොඳට කවලම් කරගත්තා. මේ විදිහට මේක හොඳට කවලම් කරගෙන දැන් මේක වහලා අපිට උයා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක විනාඩි 10න් 10ට වගේ ඔගොල්ලෝ ඇරලා බලන්න. ඒකල ආයේ පොඩ්ඩක් කවලම් කරලා ඒ විදිහට උයා ගන්න. එතකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක හදාගන්න පුළුවන්. මේ බලන්න මම විනාඩි 10න් 10ට වගේ මේක ඇරලා පොඩ්ඩක් මික්ස් කරලා අහපව වහලා උයාගත්තේ. මට මේකට දැන් ගියා විනාඩි 40ක්. දැන් මේ සුප් එක අවශ්‍ය ප්‍රමාණයට උයලා ඉවරයි. මේ බලන්න ගොඩක් ඉක්මනට ගොඩක් රස සුප් එකක් හදාගන්න පුළුවන් වුණා. මේ බලන්න මේක ගොඩක් රසයි. ඒ වගේම ගොඩක් විටමින් තියෙනවා. පුංචි අය, වැඩිහිටි අය ඕනෙ කෙනෙකුට ගොඩක් මේක හොඳයි. ඒ කියන්නේ මස් මාළු කන්නේ නැති අයට, වෙජිටේරියන් අයට ගොඩක් හොඳයි. ගොඩක් හොඳ විටමින් තියෙනවා. ඉතින් මේකට අවශ්‍ය නම් මස් එහෙම දාගන්න පුළුවන්. මේගොල්ලෝ චොරිසෝ කියලා තියෙනවා, ඒව දානවා. මෙතන මම එළවලු විතරයි දැම්මේ. එක එක තව දේවල් දාලත් මේක හදනවා. ඉතින් මගේ මේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. ඔගොල්ලොත් හදලා බලන්න. නැවත හමුවෙමු අලුත් වීඩියෝ එකකින්. සුබ දවසක්.